ඉතිහාසික මහියංගනේ. මහියංගනේ කියන්නේ ජනාධිපතිතුමා 94 ලංකාවම දිනනකොට එකම ආසනේ ඔබතුමාලට ඉතුරුනේ මහියංගනේ විතරයි. මහියංගනේ වීරෝදාර ගොවි දෙමාපියනි, අම්මේ තාත්තේ සහෝදර සහෝදරනි, සියලු දෙනාගෙන්ම අවසරයි. මං සුබ පැතුම් එක් කරන්න ආවේ ජනාධිපතිතුමා, මහියංගනේ රැස්වීම් දෙකක් තිබ්බා මීට කලින්. අන්න අතන යහා පැත්තේ කූඩුවක ගැහුවේ දෙකම. ගිය සැරේ සමග ජනපද වේගයේ රැස්වීම එහා පැත්තේ කූඩුවක ගැහුවේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මාලිය මාවේ රැස්වීම අන්න එහා පැත්තේ කූඩුවක ගැහුවේ. අපි බය නැතුව අපි කියනවා, අපි මෙතෙන්ට ගෙනල්ලා මේ මහා දෙවන්ත මහියංගනේ පිට්ටනියට ගෙනල්ලා අපි රැස්වීම පෙන්නවුවා. මාලිමාවටත් සමගි ජනබලවේකටත් ඇවිල්ලා බලාගනිල්ලා. අපි ගාව මිනිස්සු ඉන්නවා උඹල වගේ 25,000 30,000 දීලා කාර්යාල ගගා කැටයම් දාන්නේ. අපි කැටයම් පෙන්නන්නෙත් නෑ. අපි 21 වෙනදට 22 වෙනදා උදේ වෙනකොට මහියංගනේ ප්‍රතිඵලය අපි පෙන්නන්න සූදානම් ජනාධිපතිතුමනි. ඒ වගේම ජනාධිපතිතුමා, ඔබතුමා දැන් අද තැපැල් ඡන්ද දාන 16 ලක්ෂ රාජ්‍ය සේවකවුන්ට 75% රජ සේවකයෝ කෙලේ ගුණේ දන්නවනම් 75% පඩිය වැඩි කරේ කවුද? අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 10,000යි 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 ජනවාරි මාසේ ඉඳන් 24,000යි. එතකොට එක්කෙනෙක්ගේ පඩිය 54,000ක් විතර දීලා තියෙන්නේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒව ගන්න ටියුෂන් ගුරු මහත්තුරුන්ට මං කියනවා, මහියංගනේ ගුරු මහත්තුරුනි, මහත්මියනි, ඔබ කෙලගුණ දන්න අය, රාජ්‍ය සේවක මහත්තුරුනි, මහත්මියනි, ඔබ කෙලේ ගුණේ දන්න අය, එහෙමනම් ඒ යුතුකම කරන්න පටන් ගන්න. හෙටත් ඔබට ඡන්දේ තියෙනවා, හෙටත් ඡන්දේ දෙන්න. නිකම් බොරු හිලවල් වලට රැවටෙන්න එපා. උමාවයේ හිලක් තියෙනවා කියපු අය මේ මහියංගනේ බොරු හිලවල් හදපු අය තමයි. අද ඕගොල්ලොන්ට බොරු වචන කියලා ඕගොල්ලෝ මුලා කරන්නේ. අධිකරු ජනාධිපතිතුමා, ඔබතුමා රාජ්‍ය සේවකවන්ට සැලකුවා, හොඳටම ඇති, අපි සතුටුයි. හැබැයි තාමත් අපිට සැලකුවේ නැහැ, මගේ සංගමයට සැලකුවේ නැහැ. මොකද මගේ සංගමය අපේ ගල් බෝතලයට තාම සැලකුවේ නැහැ ජනාධිපතිතුමා. ඒකටත් අපිට අවශ්‍යයි. අපේ සංගමය තමයි වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ. රාජ්‍ය සේවකයෝ ඉන්නේ 16 ලක්ෂයයි. මගේ සංගමේ ඉන්නවා 150,000. ඒකටත් අපිට උදව්වක් කරන්න ඕන ජනාධිපතිතුමා. නැත්තම් ඔය පේනව නේද? ඒක නිසා අධිකරු ජනාධිපතිතුමනි, මේ මම ඔයගොල්ලෝගෙන් ප්‍රශ්නයක් අහනවා. මට එමීට උත්තරයක් දෙන්න. සුරබොර වැව හැදුවේ කවුද? බුලතද? නෑනේ, සමන්ත විද්‍යාරත්නයි, අනුර කුමාරයි. ඇයි වැව් දස දාතේ? ඇයි අර වැව් දස දාතක් අදපු වෙලාවේ සොරබොර වැව හදලා තියන්නේ? සමන්ත විද්‍යාරත්නයි, අනුර කුමාරයි. ඕගොල්ලෝ දන්නේ නැද්ද? අනුර කුමාර තමයි වැව හදලා තියෙන්නේ. සොරබොර වැව බුලත නෙවෙයි අපේ ජනාධිපතිතුමා. බුලත හදපු වැවක් නෑ, හදලා තියෙන්නේ සමන්ත විද්‍යාරත්නයි, අනුර කුමාරයි, වැව් දස දාස. ඕන්න වැඩ. මම ඔයගොල්ලන්ට එකක් කියනවා, ගිරාඳුරු කෝට්ටේ ඉඳන් සමන්ත විද්‍යාරත්න සංස්කෘතික ඇමති වෙලා හිටියා, සිමින්ති මිටිය දීපු පන්සලක් පෙන්නුවොත් මම හෙට ඇයින් වෙනවා රාජ්‍ය ඇමතිකමෙන්. පුළුවන් නම් කියන්න සමන්ත විද්‍යාරත්නට සංස්කෘතික ඇමති වෙලා පන්සලකට රුපියල් 110,000 105,000 දීපු පන්සල පෙන්නන්න කියන්න මිත්‍රවරුනි. කිසිම දෙයක් කරපු නැති නායකෝ තමයි මේක නිකන් අද අයිතිකාරුනි. මතකද ඔයගොල්ලන්ට 2004 නිමල් ඇමතුමා 100,000යි සමන්ත විද්‍යාරත්නට ඔයගොල්ලෝ 1,05,000 දුන්නා. 1,05,000 දීලා මොකද්ද උනේ? මොනවද කරේ මහියංගනේට? අන්න ඒ විදියට තමයි
තවත් ඉස්සරහටත් කරන්නේ. එනිසා මිත්‍රවරුනි, උමාවය හිලක් තියෙනවා කිව්වා. උමාවය හදනකොට කිව්වා හිලක් තියෙනවා කියලා. මට පේන්නේ උමාවය හිලක් නෑ දැන්. අර සුනිල් හඳුන් ඇත්තිගේ ඇඳුනේ ඇතුලේ ඇඳුම් වල නම් හිල් තියෙනවලු. සුනිල් හඳුන් ඇත්තිගේ යට ඇඳුම් වල නම් හිල් තියෙනවලු. සුනිල් හඳුන් ඇත්තිගේ යට ඇඳුම් වල තමයි හිල් තියෙන්නේ. හැමීට ගිහිල්ලා බලන්න රිදීමාලිය ඇත්තට ආපු වෙලාවේ සමන්ත විද්‍යාරන්දගෙත් වැලේ වනනේ වගේ හිල් තියෙනවද කියලා. හැබැයි සමන්ත රිදීමාලියක් දෙන්නේ නැහැ. මන් දන්නවා. සමන්ත රිදීමාලියක් දෙන්නේ නැහැ නේද? බදුල්ලේ ඉන්නේ මන් දන්නවා.